අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් පුවත් සිරස්තල. හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් දුරයෙන් ඉල්ලාස් වෙයි. සෝදිසි මෙහියුම් අකණ්ඩවම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බේද නැතුව එක්වන්නේයි ජනපති පක්ෂනායකින්ගෙන් ඉල්ලයි. අදත් රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය. කටකතාවලට රැවටෙන්න එපා. පොලිස් නිල වාර්තා පමණක් පිළිගන්නේයි දැනුම් දීමක්. පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්. තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වේ තිබෙනවා. පසුගිය ඉරිදා බොම ප්‍රහාර එල්ලවීමෙන් පසුව හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදිකු සමග කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනා දැඩි විවේචන එල්ල කළා. ඒ අනුව අද දිනේ ඒ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් දුරයෙන් ඉල්ලා අස්වුණා. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බැවින් සියලු දෙනාගේ සහය ඒ සඳහා අවශ්‍ය කෙරෙන බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. කටකතාවලට නොරැවටී ආරක්ෂක අංශවලට සහය ලබා දෙන ලෙසටද දැනුම් දෙනවා. සැක කටයුතු පුද්ගලින් රථවාහන හා ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි. එසේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැක කටයුතු පුද්ගලින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 33 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ඊට කාන්තාවන් 3 දෙනෙකුද ඇතුළත්. තවත් සිව් දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ බාරයට පත් කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. ප්‍රදේශ කිහිපයකින් ජංගම දුරකථන 5ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කටුනායක ගුවන්තොටුපළට ගමන් කරන මාර්ගයේ අද පෙරවරුවේ පරීක්ෂා කිරීමකට ලක් කෙරුණා. ඒ අනුව එම මාර්ගයේ මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සුරක්ෂිත ස්ථානයක් බවට පත් කර තිබෙනවා. පූගුණ අධිකරණයේ පිටපස හිස්සිටමක පිපිරීමක් සිදුව තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. මේ ඉතා සුළු පිපිරීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. බලංගොඩ කිරිමැට තැන්න ප්‍රදේශය කළ මෙහෙයුමකදීද සැකරුකු අත්අඩංගුවට ගත්තා. පාර්ලිමේන්තු අවසර පත්‍ර 6ක් පාර්ලිමේන්තු මාර්ග සිතෙමක් සහ ජීව උණ්ඩ ඔහු ළඟ තිබී සොයාගෙන තිබෙනවා. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. මෙරට නිෂ්පාදිත අඩුබලයක් සහිත අත්බොම්බ 21ක් හා කඩු 6ක් මෝදන මුතුවෙල මාර්ගයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂකාර බලකාණයධාරීන්ගේ සහයතුව සිදුකළ වැටලීමේදී මෙම අවියායුධ හා වෑන් රථයක් මෙන්ම සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. අම්පාර නගරයේ ආරක්ෂාව තරකිරීමට පියවරගෙන ඇති බව යුද හමුදාවේ 24 වන සේනානිකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා පවසනවා. ප්‍රදේශයේ ආරක්ෂක අංශ ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. විශේෂයෙන් ආරක්ෂාව තමයි අපේ ප්‍රමුඛතාවය. අපි මූලික බලපොරොත්තුව කිසිම අයුරකින් මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට හානියක් නොවෙන්න උපරිම යුද හමුදාව පොලිසිය ශ්‍රීලාසක කොහොම අයුරක්දලා මේ ප්‍රදේශයේ ජනතාවට විශ්වාසයකින් තමයි වැඩ කටයුතු කරන්න ලබාදෙන. ඇඳිරි නීතිය කඩකළ අම්පාරේ පුද්ගලයන් 4 දෙනෙකු දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අම්පාර කොට්ටාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් අතරතුරයි මෙම පුද්ගලයන් අත්අඩංගුවටගෙන ඇත්තේ. කළුබෝවිල රෝහලට පැමිණෙන ජනතාවද අද දැඩි පරීක්ෂාවකට ලක් කළා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවරගෙන තිබෙනවා. තම අනන්‍යතාව තහවුරු කළ හැකි හැඳුනුම් පතක් රෝහලට පැමිණීමේදී රැගෙන ලෙස ආරක්ෂකංශ ඉල්ලා සිටිනවා. දිවෙනි බොහෝ ප්‍රදේශවල මේ දිනවල සෝදිසි කිරීම සිදුවනවා. සැක කටයුතු පුද්ගලයන් හා පාර්සල් සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානය යොමු කෙරෙනවා. කුලියාපිටිය නගරයේදීද මෙසේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යාන සහ නියමුවන් රහිත ගුවන් යාන ගුවන්ගත කිරීම අත්තිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු එම තීරණය ක්‍රියාත්මකයි. රට තුළ මතුව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ඒ අනුව ඩ්‍රෝන යාන සඳහා මෙවර විට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති සියලුම අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක මෙහෙයුම්වලට අදාළ තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය ජනතාවකෙන් ඉල්ලා සිටිනවා. ත්‍රස්ත ක්‍රියා මුලිනුපුටා දැමීම සඳහා රජය මේ වන විට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට අවශ්‍ය බලතල පවරා දී තිබෙනවා. එබැවින් මෙම සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන හා මෙහෙයුම් කටයුතු ආරක්ෂක හමුදාව මගින් අඛණ්ඩව සිදු කෙරෙනවා. එම මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳ අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ විවිධ වාර්තාවීම් සිදුවීම හේතුකොටගෙන ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම අදාළ ආරක්ෂක කටයුතුවලටද බාධාවක් බවයි ආරක්ෂකංශ පවසන්නේ. මෙම මෙහෙයුම් කටයුතුවලට අදාළව ඇතැම් පුද්ගලයන් සිදුකරන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් ජනතාව දැඩි ලෙස කලබල වීම ඔවුන්ගේ දෛනික කටයුතුවලටද බාධාවක් වනවා. එබැවින් විමර්ශන හා මෙහෙයුම් කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරන ලද තොරතුරු නිල ප්‍රවෘත්ති මගින් දැනුම් දීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා. ඒ අනුව අවිධිමත් සන්නිවේදන මාධ්‍යන් ඔස්සේ ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් කලබල නොවන ලෙස රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තැනට ක්‍රියාත්මක වන ආරක්ෂක මණ්ඩලය අවුරුදු 48ක් පමණ පැරණි ආරක්ෂක යන්ත්‍රණයක් බැවින් මෙම නව ආරක්ෂක කමිටුව හඳුන්වා දීමටයි රජය තීරණය කර ඇත්තේ. එංගලන්තේ, ඉන්දියාව වැනි ජාතික ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයේ පවතින රටවල යෝජිත කැබිනට් ආරක්ෂිත කමිටුව ක්‍රියාත්මක වනවා. යෝජිත ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන අතර අග්‍රාමාත්‍යවරයා නීතිය සහ සාමය මෙන්ම අභ්‍යන්තර කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා ප්‍රමුඛ ජාතික බුද්ධිංශයේ ප්‍රධානීන්ගෙන් කැබිනට් ආරක්ෂක කමිටුව සමන්විතයි. ඉදිරියේදී එම කමිටුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාද යෝජනා වී තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ඇතිවන ඇතැම් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර විමසීම සඳහා මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් ආරක්ෂක කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව අද රැස් වුණා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂපාට භේදයකින් තොරව සියලු දෙනා එක් විය යුතු බවයි. සියලු පක්ෂනායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සර්වපාක්ෂික සමුළුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. මේ මොහොතේදී මෙම ත්‍රස්තවාදී උවදුර මුලිනුපුටා දැමීමට සහ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිතුමා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙලට බේදයකින් තොරව සිය උපරිම සහය ලබා දෙන බවට මෙහිදී සියලු පක්ෂ නායකින් සහතික වී තිබෙනවා. මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ මැඩලීම වෙනුවෙන් සහ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සහ ජනතාවගේ කටයුතු යථාවත් කිරීමට රජය මේ වන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමා පක්ෂ නායකින් දැනුවත් කළා. මෙහිදී පැහැදිලිව අප විසින් සැලකිල්ලට ගත යුතු කාරණයක් තමයි LTT ත්‍රස්තවාදය බීජය බිහිවුණේ රට ඇතුළෙන්. ඉන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළ 80 දශකයේ මැදභාගයේ සිට රජයේ සමග ඇති වූ ගැටුම් සමග රට තුළ යුදමය තත්ත්වයක් ඇති වුණා. අපි ජයග්‍රහණය ලබන තෙක්ම ජාත්‍යන්තර වශයෙන් අපිට බහුතරකගේ සහයෝගය ලැබුණේ නැහැ. ජාත්‍යන්තරය තුළ සුළුතරයකගේ සහයෝගය තමයි අපේ රටට ලැබුණේ. මේ සිදුවීම එහි අනිත් පැත්ත. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය තුරන් කිරීමට, මර්ධනය කිරීමට විශාල ජාත්‍යන්තර සහයෝගයක් මේ වන විටත් ලැබිලා තිබෙනවා. ලෝකයේ ඉතාම ඉහළ ප්‍රබල රටවල් 7-8ක ක්‍රියාකාරීන් මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමග කටයුතු කරනවා. අපිට ඉදිරියටත් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම රජය ඉදිරිපත් කරන වැඩපිළිවෙල සමග ඔබේ අදහස් හා යෝජනා ඒකාබද්ධ කර අවශ්‍ය සංශෝධන තිබේ නම් ඒ සංශෝධන අපි ඇති කරගෙන අපි සෑම කෙනෙක්ම මේ ප්‍රශ්නයට මුහුණ දීමේ වැදගත්කම ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ආරක්ෂක අමාත්‍යාංශයේ සිට පොලිසියත්, ත්‍රිවිධ හමුදාවත්, බුද්ධිංශත් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි විවෘත කරනවා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ කටයුතු ශක්තිමත් කරන්න. විශේෂයෙන්ම විදේශීය විශේෂඥයින්
රාශියක් අපිට ඇවිල්ලා අපේ ආරක්ෂක අංශ සමග මේ වන විට විශාල වැඩ කොටසක් කරනවා. එතකොට මේ ඒකාබද්ධ වැඩ කොටසත් ඒ අය දෙන සහ අපේ අයගේ එක්ව ඇති කර ගන්නා වැඩ පිළිවෙළල් අපි වහවහා ක්‍රියාත්මක කරන කිසිම ප්‍රමාදයකින් තොරව අපි මේ අවස්ථාවේදී සෑම කෙනෙක්ම මේ පොදු කාර්ය සඳහා එක් වෙලා මේ ත්‍රස්තවාදයේ මර්ධනය කරන්න සියලු දෙනාගේම සහයෝගය දෙන්න. මේ අපි පළවෙනි වතාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අහුවුණේ අවස්ථාවක්. ඒ පිළිබඳ ගත යුතු දේශපාලන ඇමති මණ්ඩලයේ ආරක්ෂක අංශවල පරිපාලන ප්‍රතිව්‍යුහගත කිරීම අපි ජනාධිපතිවරයා දැන් සාකච්ඡා කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම බුද්ධි අංශයේ කරුණු නොලැබීම කඩායැටීමක් හැටියට අපිට පිළිගන්න තියෙනවා. ඒත් ඒ වගේම අද අපේ පොලිසියට හමුදාවට පුළුවන් වෙලා තියෙනවා ඉරිදා ඉඳන් සාමය ආරක්ෂා කරන්න. ඒ වගේම මේ කණ්ඩායම් කුමක්ද කියලා ලූබැඳලා දැන් බොහෝ දෙනෙක් අරගෙන යන. මම හිතන්නේ මූලික කණ්ඩායමේ බොහෝ දෙනෙක් දැනට අරගෙන තියෙන අත්අඩංගුවේ දෙවනුව ස්ලීපර්ස්ලා තමයි දැන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න තිබෙන්නේ. අපි අත්අඩංගුවට ගන්න ඕනි. අපි ඒ අයට රහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී අහිංසක සාමාන්‍ය පුද්ගලයන්වත් අත්අඩංගුවට ගත්තොත් ඒ හරහා මොවුන්ට අවශ්‍ය කරන සරු බිම තවත් වර්ධනය වෙනවා. මේ සමහර පටු බංකොලොත් දේශපාලන අරමුණු වෙනුවෙන් මේක පාවිච්චි කරන අයගේ වෛරී ප්‍රකාශන නවත්වීම සඳහාත් පියවර ගන්න වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී පරිස්සම්ව නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකත් අවධාරණය කරනවා. බෝම්බයක් ගිය පළියට ජනාධිපතිවරයා අයින් වෙන්නයි ආණ්ඩුවක් අයින් වෙන්න ඕනේ කියන එක මම හිතන්නේ සුදුසු නැහැ. එහෙනම් මේ රටේ ගිය හැම බෝම්බෙටම හැම ජනාධිපතිවරයාම ඉල්ලාස් වෙලා තියෙන්න ඕනේ. හැම අගමැතිතුමාම ඉල්ලාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නෙවෙයි. මේක දේශපාලනයක් කරගන්න ඕනේ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්. ජාතීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන අපි ජාතියම එකට නැගිටිය සම්පූර්ණ ත්‍රස්තවාදී අවසන් කරන්න අපි කැප වෙනවා. අනිත් එක පල්ලියක් කියන්නේ සිකුරාදා ජුම්මා කියලා කියන්නේ ජනාධිපතිතුමනි ජුම්මා වලට අනිවාර්යයෙන්ම 40ට වැඩිය ඉන්න ඕනේ. 7 දෙනෙක් 10 දෙනෙක් තියලා ජුම්මා කරන්න බෑ. 12 දිනක් එක්කව වෙලා ජුම්මා කරන ගෙවල් වාම සීල් තියන්න. පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සිසු දරුවන්ගේ මින්ම ගුරුවරුන් හා අනත් දින කාර්ය මණ්ඩලය යන සීලු පාර්ශ්වයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් පවතින බව අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව පාසල් සහ පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම විශේෂ ක්‍රියාන්විතය පාසල් භූමි සියල්ලෙහිම ක්‍රියාත්මක කිරීම සැලසුමයි. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලු පාසල් භූමි හා පාසල් වාරයේ ආරම්භ වන ලබන 29 වනදාට පෙර මෙම මෙහෙයුම සිදු කරනවා. මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වන විට දැනුවත් කර තිබෙනවා. රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝග ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ පැවති විශේෂ හමුවකදී. ජනාධිපතිතුමා සමග ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ විශේෂ හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝග ජය ගැනීමට අවශ්‍ය නායකත්වය, පහසුකම් සහ මඟ පෙන්වීම නොමදව ලබා දීමේ වගකීම තමා ඉටු කරන බවයි. රට තුල මතුව හදිසි තත්ත්වයේ හමුවේ ගෙවී ගිය දින කීපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. රටේ සහ මහජන ආරක්ෂාවෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙලක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා පැහැදිලි කළා. ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුරදීමට සිදු වූවත් අතීත අද්දකින් මෙන්ම ජාත්‍යන්තර සහාය හමුවේ එම අභියෝග ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළා. මේ ලෝකයට අපි වසර 30ක් සටන් කරලා ලබා දුන්නු ඒ පාඩම නැවතවතාවත් ඉතාමත් කෙටි කාලයකදී ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මා ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ සුළු දිනාගෙම ඒ සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපි සමග එකතු වෙන්න රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මිලියන 22ක් අපි මොකද කරන්න කියලා. දිනපතා මිනිස්සු ත්‍රාසයට පත් වෙනවද නැවත සාමය කරලා ගමන් කරනවද කියන එක කරන්න පුළුවන් එන්නේ මෙතන ඉන්න ඔබලටත් අපිටත් පමණයි. අපි එහෙනම් මේක නැවතත් ජාත්‍යන්තරව ඒ තත්ත්වය ලබා ගන්නටත් මානව හිමිකම් මිනිසුන්ගේ රකිමින් මේ රට තුල නැවත ජාතිවාදයක් ඇති නොවන ආකාරයටත් මේ ව්‍යසනය නැවත නැති කර ගන්නත් මේ ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමට කටයුතු කිරීමට තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. පසුකීදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලට අදාළ තවත් සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.
පසුගිය ඉරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරවලට අදාළව සැකකරුවන් සහ සැකකාරිනියන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරනවා. මොහොමඩ් ඉව්හයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, මොහොමඩ් ඉව්හයිම් ෂහීඩි අබ්දුල් හක්, පුලස්තිඩි රාජේන්ද්‍ර නොහොත් සාරා, අබ්දුල් කාදර් ෆාතිමා කාදියා, මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ඒ අනුව මෙම ඡායාරූපවල දැක්වෙන සැකකරුවන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලිසිය නිවේදනය කරනවා. 0.71851771 සහ 0.112421276 හෝ 0.112936.5 යන දුරකථන අංකවලට මේ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිනවා. 2018 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කළ ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකළේ නම් ඒ සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා. 2018 වසරේ සැප්තැම්බර් මාසයේ සම්මත කළ එම යෝජනාවට කලාපී රටවල් ඇතුළු සෙසු රටවල් 77ක් අත්සන් තබා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ යෝජනාවට අත්සන් තබන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණා. අදාළ යෝජනාවට එම අවස්ථාවේදී අත්සන් නොකිරීම සම්බන්ධයෙනුයි මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරූ දින 52ක කාලය තුළ අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඊයේ කරුණු හෙළි කර තිබුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවපත් වූ වහාම අදාළ යෝජනාවට අත්සන් කිරීමට සහ ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ තවත් පිරිසකගේ අවසන් කටයුතු කිතුනු ආගමික වතාවත් මැද්දේ අද සිදු කෙරුණා. ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉරිදා පාස්කු දේව මෙහෙයට සහභාගී වීම සඳහා දේවස්ථානයේ වෙත පැමිණි අහිංසක ජනතාව ඇලක්ක කරගනිමින් සිදු කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් තවත් 20 දෙනෙකුගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. මෙම ඛේදවාචකයෙන් මියගිය තවත් 6 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ බොහෝ පිරිසකගේ සෝසසුම් මැදියේයි. කටුවාපිටිය දේවස්ථාන භූමියේදී ආගමික වතාවත් ඉටු කිරීම සිදු වුණේ අගරදකුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. දොන් ඩේවිඩ් වත්ත පොදු සුසාන භූමියේදී මෙම දේහයන් විහිදන් කෙරුණේ ඥාති හිතමිත්‍රාදීන්ගේ දෙනෙත් කඳුලින් තෙත් කරමින්. ත්‍රස්තවාදය පරාජය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරනවා. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කටාන කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රයේ වෙත ගිය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහි තත්වය සොයා බැලුවා. අනතුරුව පූජකවරුන් බැහැදුටු ඒ මහතා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට එහිදී පිළිතුරු ලබා දුන්නා. ආරක්ෂක ලේකම්ට ඉල්ලස් වෙන්න කියලා කී ඉන්න දෙයක් නැහැ. ජනාධිපතිට පුළුවන් එක පෑන් පහරකින් ආරක්ෂක ලේකම් මස් කරන්න අවශ්‍ය නැහැ. පොලිස්පති ඉල්ලස් වෙන්න අවශ්‍යත් නැහැ. හැම කිව්වට පොලිස්පති අයින් කරන්න බෑ ජනාධිපතිට. පොලිස්පති අයින් කරනවා නම් අයින් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි. මේක දැක්කම ඉතින් අපේ මතකයේ අතීතයට යනවා. මේ වගේ ස්ථාන ඒ කාලේ නිතර දකින්න හම්බුණා. අවුරුදු 10කට පස්සේ නැවතත් එවැනි අත්දැකීමක් ලබන්න සිද්ධ වුණා. මෙවෙනකොට නම් ඉතින් නිලධාරීන් වැඩිපුර තැන්වලට දාලා තියෙනවා. නමුත් ඕක සම්පූර්ණ ක්‍රියාදාමය කියලා මට කියන්න බෑ. මේ වෙලාවේ ගතයුතු ක්‍රියාමාර්ගය තමයි අනිවාර්යයෙන් මේ ත්‍රස්තවාදය අවසන් කිරීමට අවශ්‍ය වැඩසටහනකට අපි යන්න ඕනේ. ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ ඉස්ලාම් සමාජයටම බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ජාතික හෙළවරුමේ සකස් කළ අන්තවාදය පරාජය කිරීමට අවශ්‍ය යෝජනාවලියක් රජයට හා ඉස්ලාම් සමාජයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මේක දුප්පත් මිනිසුන්ගේ බඩගින්නට කරන වැඩපිළිවෙලක් නෙවෙයි. උම්මත්තක ආගමික මානසිකත්වයකින් යුතුව කටයුතු කරන පිරිසක්. මිලියන 2කට අධික ඉස්ලාම් අදහන අය අතර මේ පිරිස 150ක 200ක පිරිසක්. මේ සුළු පිරිස
මර්ධනයට කටයුතු කළ යුතුයි. මේක වටේට ගොඩ නැගිච්ච ගුරුවරු, සංවිධායකයෝ, පණිවිඩ හෝමාරුකරුවෝ, අත්උඩහුකරුවෝ ආදී වශයෙන් 100ක් 200ක් මේ ක්‍රියාවලිය ඉන්නවා. ඒ 100 200 හොයලා විනාශ කළා නිෂ්ක්‍රිය කිරීම අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක අංශවලටත් වඩා සක්‍රියව මේ පිරිස පරාජය කිරීමට කරලියට ආයුත්තේ මුස්ලිම් සමාජය, විශේෂයෙන්ම එහි ආගමික නායකත්වය ජමියතුල්ලා උලේමා සංවිධානය. ඇතුළෙන්ම මේ අයව අල්ලලා බාර දීම ඉතා අත්‍යවශ්‍යයි. අපි එක්ක මූණට මූණ ඇස් දෙක බලාගෙන කතා කරන මුස්ලිම් සමාජයක් අපිට ඕන. හැංගිච්ච සමාජයක් නෙවෙයි අපිට ඕන. අපිත් එක්ක එකට ආහාර ගන්න පුළුවන් මුස්ලිම් සමාජයක් අපිට ඕන. සිංහල, දෙමළ, ඉංග්‍රීසියෙන් කතා කරන මුස්ලිම් සමාජයක් අපිට ඕනේ. අරාබි භාෂාව කතා කරන මුස්ලිම් සමාජයක් නෙවෙයි ලංකාවේ අපිට ඕනේ. අද විශාල වශයෙන් සැකමුසු වෙලා තියෙනවා රට පුරාම හතු පිපෙන්නා වගේ ඇතිවෙච්ච විශ්වවිද්‍යාල, මැඩ්රාෂා වගේ දේවල්. මේ ආගමික පාසල් වහාම ආරක්ෂක අංශ වලට විවෘත කරන්න ඕනි. අපිට දැන් ගොඩක් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ මඩ කලපුවේ ඇති කරන දවන්ත ඉස්ලාමීය විශ්වවිද්‍යාල. අපි වහාම රජයට යෝජනා කරනවා සයිටම් එක වගේ මේකත් තව කාල බෝම්බයක් වෙලා මේ සමාජයේ සැකයට හසු වෙන්න කලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මෙය බාර දෙන්න. වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටින විශාල මාලදිවයින් ජාතික පිරිසක් ඉන්නවා. එවගේම පාකිස්තාන, ඉන්දියානු, බංගලිදේශ ජාතිකයන් පිරිසක් ඉන්න ඇෆ්ගනිස්තාන, මේ පිරිස වහාම සොයා බලලා නිරීක්ෂණය කළා ඔවුන් රටින් පිටුවහල් කරන්න කටයුතු කරන්න. හදිසි නීතිය ක්‍රියාත්මකයි. ඒ හදිසි නීතිය හා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ නියමයන්ට අනුකූලව ජාතික තව්හිඩ් ජමාත් ව්‍යාපාරය වහාම තහනම් කරන්න. එහි සමාජිකින් තරාතිරම නොබල, දේශපාලන බලපෑම් නොබල වහාම අත්අඩංගුවට අරගෙන ඔවුන් ත්‍රස්තවාදීන් විදිහට නම් කරන හැටි අපි රජයෙන් ඉල්ලා හිටු. මේ අභියෝගය ජය ගන්න ඕනේ ආණ්ඩුව නෙවෙයි, මේ අභියෝගය ජය ගන්න ඕනේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව මේ අභියෝගය ජය ගන්න නම් ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, සම්බන්ධන් මහත්තයා, හකීම් මහත්තයා, අනුර දිසානායක මහත්තයා, මේ අපි ඔක්කොම එක්ක අහුවෙන්න. කෙතුණු බැතිමතුන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය හෙළා දැකීමට හෙට දිනේ සියලු වැඩ කටයුතු වලින් එවත්ව ආගමික වතාවත්තලයේ දෙන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා මුස්ලිම් ප්‍රජාවකෙන් එල්ලා සිටිනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේ. මෙරටේ නායකයන් සියලු දෙනාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ප්‍රපාතයකට වැටෙන්න ගිය රට බේරා ගැනීමට මැල්කම් රංජිත් පියතුමාණන් වහන්සේගේ මේ වචන ටික අපිට විශාල ශක්තියක් හැටියට අපිට බලපෑවා. අද මුස්ලිම් සමාජයේම මේකේ විත්තිකරුවන් බවට පත් වෙලා ඉන්නේ. ඒ හින්දා අද නැවත අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මෙරටේ මුස්ලිම් ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිනවා මේ ප්‍රහාරයට විරෝධය පළ කරන්න මුස්ලිම් ජනතාවම සිකුරාදා දිනේ අපේ සියලුම වැඩ කටයුතු වලින්, අපේ ව්‍යාපාරික කටයුතු වලින්, අපේ රැකී රක්ෂා වලින් අපි ඈත් වෙලා මෙරටේ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් අපි හෙට දිනේ වෙන් කරමු. පසුගිය ඉරිදා එල්ල වූ ප්‍රහාර හෙළා දකිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවද ශෝකය පළ කරනවා. පානදුර නගරයේ ඉස්ලාම්පල්ල ඉදිරිපිට මෙම ප්‍රහාරය හෙළා දකිමින් බැනර් ප්‍රදර්ශනය කර තිබෙනවා. අහිංසක ජනතාවට එල්ල වූ ප්‍රහාර ඉතා පිළිකුල් සහගත බව මුස්ලිම් ජනතාව පවසනවා. මේ අතර අලුත්ගම දර්ගා නගරයේ මුස්ලිම් ජනතාවද මෙම ම්ලේච්ච ප්‍රහාරය හෙළා දකිමින් තම ශෝකය පළ කිරීමට එක් වුණා. දර්ගා නගරය පුරා සුදුකොටි ඔසවා ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව සඳහන් බැනර් ප්‍රදර්ශනය කර තිබුණා. මෙම අමානුෂික ක්‍රියාව සිදු කළ පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබා දිය යුතු බවයි එම බැනර්වල සඳහන් කර තිබුණේ. රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන බුර්කා පැළඳීමෙන් වළකින ලෙස මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටි බව සමස්ත ලංකා ඉස්ලාමීය ආගමික විද්වතුන්ගේ සංගමය පවසනවා. අපේ ප්‍රකාශය බුරුකා පිළිබඳව අපේ විශ්වාසය මෙතන මේක සංස්කෘතියක්. අපි මෙතන සංවිධානය හැටියට, ආගමක නායක හැටියට කියලා නෙමෙයි ඒගොල්ලන් බුරුකාව දාන්නේ. එහෙම දානෝ නම් සමස්ත මුස්ලිම් කාන්තාව දාන්න ඕනේ. මේක තමන් කැමති වෙලා තමන්ට මොකද්ද හරි කියලා කරගෙන යන එක. නමුත් මේ අවස්ථාවේදී මහජනයාගේ ආරක්ෂාව සඳහාත් ආරක්ෂක අංශයට සහයෝගය දෙන්න සඳහා අපි ඒ මූණ ආවරණ කරලා අඳින කාන්තාවෙන්ගින් ඉල්ලුමක් කරලා තියෙනවා. මේ කාලේ ඔය පොදු ස්ථානවලට යනවා නම් මූණ ආවරණ කරන්න එපා කියන ඉල්ලුමක්, ඒවගේම තමන්ගේ හඳුනුම්පත අරගෙන යන්න කියලා අවශ්‍ය අවස්ථාවේදී ආරක්ෂක අංශයට සහයෝගය ලබා දෙන්න ලෙස අපි කාරුණිකව ඉල්ලීම සිටිනවා. පසුගිය 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඔවුන් අදහස් පළ කළා. මෙම සාපරාදී අමානුෂික ක්‍රියාව කළ ත්‍රස්තවාදීන් කවුරුන්දයි හඳුනාගෙන ඔවුන්ට උපරිම දැඩි දඬුවම් දිය යුතු බව අප ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම අහිංසක ජනයා ඝාතනය කළ එම කුරිරු ත්‍රස්තවාදීන් අපගේ ප්‍රජාවට අයත් වූවන් නොවන බවත්, ඔවුන්ගේ මලසිරුරු බාර ගැනීමට අප සූදානම් නොවන බවත් තරයේ අවධාරණය කරන්නෙමු. NTJ කියන තව්හීද් ජමාත් සංවිධානයේ සමාජිකයෙක් තමයි
ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. දැනට තියෙන තවවිධ සංවිධාන තුල SLTJ, CTJ, NTJ මේගොල්ලන් කවදාවත් අපේ කිසිම මේකට ඇවිල්ලා අපි කියන දේ අහන්නේ නැහැ. අනිත් ඔක්කොම තවහි ජමාත් කට්ටිය අපිත් එක්කගෙනවා සාකච්ඡා කරනවා කියන දේ අහනවා මතභේද ප්‍රකාශ කරනවා ඒ වගේම රජයේත් ඒවා ලියාපදිංචි කරලා තියෙනවා. අපි කියන්නේ අපේ රටේ ආරක්ෂාවට කවුරු හරි මොන ආයතන වෙන්න පුළුවන් රට ඇතුළේ සංහිඳියාවට සහෝදරත්වයට බාධා වෙන ඔක්කොම සංවිධානය තහනම් වෙන්න ඕනේ කියලා මතනේ අපි ඉන්නේ. සියලු මුස්ලිම් වරුන් කෙරෙහි සැකයෙන් යුතුව කටයුතු නොකරන්නේ ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කරනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. අපි පොදුවේ සියලු ජනතාවගෙන් ඉල්ලනවා සියලුම මුස්ලිම් වරුන් ගැන සැක හිතන්න එපා. මේ රටේ සහෝදර මුස්ලිම් ජනතාව අපි සමග එකට ඉඳලා තියෙන හැමදාම අද ඔවුන්ටත් උත්තර දෙන්න බැරි තරමේ කාරණාවක් බවට මේක පත් වෙලා තියෙනවා. අපි හැමෝම ගැන සැක කරන්නේ නැතුව එහෙත් සිහියෙන් ඉඳලා හැබෑ ත්‍රස්තවාදීන් කවුද කියන මේ කාරණාත් ඒ වගේම මූලාශ්‍ර ඔවුන් බැඳී තිබෙන මූලාශ්‍ර ඔවුන් නොමග යවා තියෙන කවුද කියන මේ මූලාශ්‍ර හොයාගෙන ඒවා මර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි කියන එකයි මම ප්‍රධාන වශයෙන් මතක් කරන්නේ. රටේ සිවිල් පුරවැසියන්ට ආරක්ෂාව දෙන්න බැරි මේ ආරක්ෂක ලේකම්වරයා වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා අපි ලංකා සමසමාජ පක්ෂයද කියනවා. 21 වෙනිදා අපේ රටේ පවතින ජාත්‍යන්තර අවශ්‍යතාවයක් සඳහා ආරම්භ කරපු මූලධර්මයක් ක්‍රියාත්මක කරන ත්‍රස්ත ව්‍යාපාරයක ප්‍රතිඵලයක් පළමුව වතාවට ලංකාව අත්දැකීමක් හිටියා. අලුත් අත්දැකීමක් එක්ක මේ සහමුලින්ම ඉවර කරගන්න අපි කටයුතු කරා. ඉතා ඉක්මනින් නැවත මෙවැනි සිද්ධියක් මේ රට තුළ ඇති නොවෙන්න බගබලා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු නොපමාව ඉෂ්ට කළ යුතුයි. තරාතිරම පිළිබඳ කිසි දෙයක් මේ වෙලාවේ නොසලකා මේ වැඩේ කළ යුතු කියලා තමයි අපි හිතන්නේ. මේ සියලු කුමන්ත්‍රණ කරුවන් සහ බලවේග අත්අඩංගුවට ගන්න ධර්ම උත්සාහයට අපි අපේ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය පළ කරන අතර ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් සියලු දේවල් කරමු. ඒ සමගින් ITN සෞ සහායතිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk